මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩු ගන්නේ මේ සල්ලි තියන අයට විරුද්ධව. ඒගොල්ලෝ කුහකයි. හොඳට අඳින පළඳින අයට තරහයි. අපිට එහෙම මානසික ලෙඩක් නේ. ওই චිත්‍රය හැදෙන්න හේතුවක් තියෙනවා. අපි සමහර අයගේ නාස්තිකාර වේදම් ගැන කතා කරලා තියෙනවා. සමහර අය ධනෙ උපයාගත් ආකාරය ගැන කතා කරලා තියෙනවා. ඒතර දේශපාලකයෙක් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒක අස්සනේ සීනබදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ඉන්නේ. ඒක ඇතුළේනේ පර්පචුවල් සමාගම ඉන්නේ. සපේ විරෝධය තියෙන්නේ ධනෙ වත්කම් හිමිකෙනාත් නෙවෙයි අපේ විරෝධය තියෙන්නේ මහජනයාගේ ධනය නීති විරෝධී ලෙස එක්රස් කරගත්තු කෙනාට විරෝධයක් තියෙනවා. ඒතර කට්ටිය කියනවා දැන් අර්ජුන ඇලෝසියස්ට ඇවිල්ලා කියන්න බෑනේ මේ ජීවිතක දූෂිතයන්ට විරුද්ධයි කියලා. ඒ වගේ කණ්ඩායම් ඇවිල්ලා කියනවා NPP එක නේද වත්කම් තියන අයට විරුද්ධයි. නෑන්ට විරුද්ධ. හරිද? ඒගොල්ලෝ කියන මොකද්ද? මේ වත්කම් තියන අයට විරුද්ධයි. නෑ අපිට එහෙම ලේඩක් නෑ. මේ ගෙවල් දෙකක් තිබ්බොත් ගියක් ගන්න. ඔබ හිතනවාද අපිට පුළුවන් කියලා පුරවැසියෙක් එක්රස් කරගෙන දින වත්කම් පවර ගන්න? ගෙවල් පවර ගන්න? පොල්ලක් අරන් ගහන්න ආවොත් මම කියන්නේ. එහෙම පවර ගන්න පුළුවන්. නේද කීරෝනේ මොනේද? එහෙම පවර ගන්නේ නෑ. දැන් මේ බියක් හදනවා. මම කියන්නේ අර කවය මේ කණ්ඩායම ආමන්ත්‍රණය කරන බිය හදලා මේගොල්ලෝ ආවත් ව්‍යාපාර වලට ඉඩ දෙන්නේ නැති වෙයි. හරි ව්‍යාපාර වලට ඉඩ දෙන්නේ කවුද? ඒ නිසා තමයි අපි හර්ෂණ දූරප්පරම සහෝදරයා කිව්වේ වැදගත් සතාවක් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. හැම කෙනාටම තමගේ හැකියාව දක්ෂතාවය මත ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අයිතිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් තහවුරු කර. ඔබට දේශපාලන සබත්තම් තියෙනවද? ඔබ දේශපාලන රැස්වීමල සහභාගී වී තිබෙනවද? ඔබට ඇමතියගේ ඥාතියෙක්ද? ඒ කිසි බේදකින් තොරව සාධාරණ ලෙස ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තිබෙන අයිතිය අපි තහවුරු කරමු.